පිළිකාකාරක පොල් තිල් ගැන සංවාදය පවතිද්දී පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඊයේ ගත් තීරණයෙන් කිහිප දෙනෙකුට වාසි අත්වුණාද? එක පාට්ටම අඩුකර ආනයනය කිරීම නැවැත්වා මේ පාම් ඔයිල් එකේ. දැන් අපි හොයලා බලන්න ඕනේ කවුරු ගාවද පාම් ඔයිල් තියෙන්නේ, කවුරු ගාවද පාම් ඔයිල් ස්ටොක් තියෙන්නේ. කවුරු හරි ගාව පාම් ඔයිල් ස්ටොක් තියෙනවා නම් පාම් ඔයිල් හෙට ඉඳන් අද ඉඳන් ඊයේ රෑ 12 ඉඳන් ගේන්න බැරි නම් ඒ ස්ටොක් තියෙන කට්ටියට කොච්චර ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්ද? ඔවුන් කලින් දැනගෙන හිටියද ජනාධිපතිවරයා පාම් ඔයිල් ගේන එක නවත්වනවා කියලා හදිස්සියම? ඒ වගේම අපි දන්නවා 2020 පොල් තෙල් පිළිබඳව ආනයන ගැසට් ගැව 6ක් අඩු කරනවා වැඩි කරනවා අඩු කරනවා වැඩි කරනවා. ඒ මොකද මේ ව්‍යාපාරිකයෙකු දෙන්න වාසි දෙන්න නැව වරාය කිට්ටනකොට ගැසට් එකක් ගන්නවා පොල් තෙල් අඩු කරලා මිනිහා ලෝඩ් එක බාගත්තට පස්සේ ආය වැඩි කරලා ගන්නවා. මේකයි උනේ දිගින් දිගටම. මේක ජාවාරංකාරයෙකුට එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ඒකාධිකාරියේ ප්‍රධානියා වෙන පිරමිඩ් විල්මා සමාගමට ලාභ වෙන්න තමයි මේ කටයුත්ත කරන්නේ. දැන් මේ වෙලාවෙත් ඒගොල්ලෝ ආව ගන්නවා. මේ වෙලාවේ පොල් තෙල් මෙට්‍රික් ටෝන් 8000ක් විතර උන්ගේ ගබඩාවල තියෙනවා අපිට තොරතුරු තියෙන විදිහට. දැන් මේ ෆාම් ඔයිල් අඩු කිරීම හරහා මොකක්ද වෙලා තියෙන්නේ? රුපියල් 485ට තියෙන පොල් තෙල් කිලෝ එක දැන් 580ට 600ට නැගලා අපි තුමා පොඩ්ඩක් මෙට්‍රික් ටෝන් 8000 බලන්න වැඩි කරලා රුපියල් 50000කින් විතර 50000නේ ලක්ෂයක් විතර එක ටොන් එකකින් ලාභ. ඒ නිසා පැහැදිලිවම රජයේ නිවැරදි ප්‍රතිපත්තියක් නොතිබීම හරහා තමයි අද මේ ජාවාරංකාරයෝ තමන්ට ඕන විදිහට වෙළඳපළ හසුරවන්න වෙළඳපළ පාලනය කරන්න කටයුතු කරන්නේ.